මේකද බොට් එක මේක තමයි තන මං සැලුම් කාර්යයත් එක්ක ඇවිල්ලා බල්ලා ගිහ දැන් මොකද වෙන්නේ කීප මොනා වෙන්නද ගියා ෆෝන් එක දුන්නා ෆෝන් එක කොහෙන්ද ඇව්වත් තුම කටපියන් හිටා මං උත්තර දෙන්න රෙඩ්‍රස් එක කොහෙද ඇව්ව එතකොට තුම කටපියන් හිටා මං උත්තර දෙන්න යමං हेलो रुक्षाना वात्सला नहीं नहीं मगे फोन ने का नैतिवेला के लगे अन्ने होर काम कला कूल कला काम तन नहीं नहीं ये मामा ने मैं මං හිතන්නේ ෆෝන් එක උස්සපු යුගේ කවුරු හරි. මොනාද කිව්වේ? නෑ අනේ. මගේ යාළුවෙක් කිව්වා ෆෝන් එක ඩිස්කනෙක්ට් කරන්න එපා කියලා. එහෙම කළොත් ෆෝන් එක හොයාගන්න බැරි වෙයිලු. ඕවිතේ. ඊට පස්සේ පරණ ෆෝන් එකකට අලුත් සිම් එකක් දාගත්තා. මේ රුක්ෂානා මේ මම පොඩි ගමනක් යන්න හදන්නේ මම ඔයාලට පස්සේ කෝල් එකක් දෙන්නද හරි මේ ආයි ඔයා කෝල් කරලා උන් ආන්සර් කළොත් ඔයා පොඩක් විස්තර ටිකක් දැනගන්න හරිද ඕකේ බයි ඩාලි Browns විශ්වාසයෙන් එන Browns Taffy රත්තරන් ටැක්ටරි මේ මොකද කරන්නේ දෙමුනේ මේකේ කොහෙරි යන්න වගේ හලෝ ඔයා කොහෙද ඉන්නේ මේ ඉක්මනට එනවද මං ගේට් එක ළඟ ඉන්නේ අහයි යමංගු
ඔයාලා තාම ගියේ නැද්ද? මම හිතුවා ඔයාලා ගිහිල්ලා කියලා. ඇයි? ඔයාට ඕනේ අපිව ඉක්මනින් යවා ගන්න. එහෙම එකක් කිව්වේ නෑනේ. අපිට මේ ප්‍රශ්නේ විසඳලා දෙන්නකෝ. මොන ප්‍රශ්නේද? ඔයාගේ කසාද ප්‍රශ්නේ. ඉතින් අපි ඒක විසඳුවේ. කොහොමද විසඳුව කියන්නේ? මට පේන්නේ ඕගොල්ලෝ මේ වත්සලා කියපු කේලමක් ඔළුවේ තියාගෙන කතා කරන්නේ. ඒක හරිද කියලා කියන්න ඔක ඉස්සල්ලාම. නෑ නෑ නෑ. වත්සලා අපිට කිසිම දෙයක් කිව්වේ නෑ. ඔයා එයාව අල්ලගන්න එපා වට. ඉතින් දැන් ඔය කතාවෙම තියෙනවනේ වත්සලා තමයි ඒක කිව්වේ කියලා. ඔයා කොහොමද එහෙම කියන්නේ? ඔයා මෙච්චර දවස් මාත් එක්ක රණ්ඩු වෙලා වත්සලා මේන එක නතර කරන්න හැදුවා. ඉතින් ඔයා වත්සලාගේ පැත්තෙන් ඔය කතා කරන්නේ. මේ මං කිව්වේ බොරුවට අල්ලගන්න එපා කියලා. හරි ඉතින් වත්සලාම කිව්වා කියමුකෝ. එයා කොහොමද මේක දන්නේ? ඒ ගෑණි දන්න දෙයක් නැහැ. ඒ ගෑණි බොරු හදනවා. ඔයාලා දෙන බාර දුන්න කොන්ට්‍රැක්ට් එක කරගන්න බැරි වෙච්ච නිසා දැන් බොරු ගොත ගොත මගෙන් පලි ගන්න හදන්නේ. නෑ. අපිට නම් මේ එකක් තේරෙන්නේ නැහැ. හරි. ඔයා මට කියන්න මේක කිව්වේ වත්සලාද? නෑ ඉතින් දැන් මම එකපාරක් කිව්වනේ. පුතේ මවාගේ අම්මයි. වහට බැරිද මට ඇත්ත කියන්න? ඔයා මගේ අම්මා, මං ඔයාගේ පුතානේ. මේනි මගේ නංගිනේ. ඕගොල්ලොන්ට බැරිද මට ඇත්ත කියන්න? දැන් මොකද්ද අපි කියන්න ඕනේ ඇත්ත? කවුද ඕගලන්ට මේක කිව්වේ? බෑ බෑ බෑ. දැන් මේක කියන්න විදියක් නැහැ. ආ හරි එහෙනම්. ආයි ඕගොල්ලෝ මගෙත් එක මේ ගැන කතා කරන්න එන්න එපා. Browns විශ්වාසයෙන් එන ගෝයන් කපන සාස්තරේ Browns යන්මාර් දෙන්ටා ඔබේ සිනහවේ ආරම්භය. අනේ thank you. ඔයගොල්ලෝ මාව බේරගත්තට. ඔයාලා නොහිටින්න උමා උස්සගෙන ගිහලා මොනව කරයිද දන්නේ. ඕවනම් මොනාද නංගි. හැබැයි ඉතින් මැද්දට පැන්න වගේ නෙමෙයි බා. උන්ගේ අතේ මොනා හරි ආයුධයක් තිබ්බනම් ඉතින් අපි මැරුම්කන්. නෑ නෑ. උංගව පිස්තෝලයක් තිබ්බා. ආ අද නෑ නෑ ඔయిత කල්නු තුන් මෙහෙට ඇවිල්ලා තර්ජනය කරා. මේ කවුද මේ මේ නානායක්කාර කියලා කෙනෙක් ගැන? නානායක්කාර? හා හා. නානායක්කාර කියලා කිව්වට මට හිතා ගන්න පුළුවන් මිනිහා කවුද කියලා. දැන් ඔය පොලිසිය ගිහින් එන්ට්‍රියක් දානවද? මං නම් කියන්නේ දාන්නංගි. හැබැයි ඉතින් අපේ නම් නොකිය දාන එකක් දාන්න මොකෝ අපිට උදව් කරන්න ගිහිල්ලා ඔය පොලිසිය වලයි උසාවි වලයි රස්ති ආදු වෙන්න බෑ. උදව්? උදව් නෙමෙයි. ඕගොල්ලෝ මගේ ජීවිතේ බේරුවේ. අපි ඌට වැඩිය මිනිසුන්ට උදව් කරලා තියෙනව නම් මං කියන්නම්ගේ මිනිසුන්ට තියෙන්න ඕනේ මනුස්සකම. ඒ අපි අමුද බන්දේ. අනේ මේ මොන හරි බීලයන් ඉන්නකෝ. අනේ පිසුද නංගි. කරදර වෙන්න එපා. මේ කකුලේ අමාරුවක් තියාගෙන බීම හදන පිස්සුවක් ඇතේ. අනේ මේ එහෙම හොඳ නැහැනේ. අපි දවසක එන්නම්කොත් ඒක බීලේ. අනේ අනිවාර්යෙන්ම එන්න ඕනේ. එතකොට නංගි මේ ගෙදර තනියම දින්නේ? ඔව්. මම කැන්ඩි. මම මෙහෙ රෙන්ට් එකට තමයි ඉන්නේ. පරිස්සමින් ඉන්න හැබැයි. කියන්න බෑනේ ඉස්සරහට මොනව වෙයිද කියලා.
ඒක තමයි මහත් කල්පනා කරේ. නංගි ඕන දෙයක් තියෙනවා නම් කියන්න. ඕන වෙලාවක කෝල් එකක් දෙන්න. ඕන දෙයකට අපි ඉන්නෝ ඈ. අනේ thank you very much. දාගන්නකෝ නම්බරි. ෆෝන් එක. අනේ මට බෑග් එක පොඩ්ඩක් අරන් දෙනවද? මම ඉතින් මන්නම් කල්පනා කරේ. අද අරුන් ඇත්තටම පිස්තෝලේ ඇද්දනම් අපිට වෙනදී. අනේ ඔයගොල්ලෝ අද භයානක වැඩක් තමයි කරුවේ. දාගන්නකෝ නම්බරි. එක්කෝ නංගිගේ නම්බරේ කියන්නකෝ මං රින්ග් කට්ටයක් ගහ. ඉන්න කියන්න. මේ නම්බර එක මං දැනට ඉන්නවා. මේ මගේ අනිත් ෆෝන් එක නැති වුණා. ෆෝන් එක නැති වුණා කිය? ඔව්. මම මොඩටුව පැත්තේ ගියා මේ වැඩකට. ඒ වෙලාවේ කවුද මන් දන්නේ කොල්ලෙක් මගේ අතේ තිබ්බ ෆෝන් එක උස්සගෙන දිව්වා. අනේ දෙයියනි වාට වෙන දේව. හම්බුන්නේ නැහැ. මං ඒක කොහොම හරි හොයාගන්න තමයි try කරන්නේ. මට ෆෝන් එකට වඩා වටින්නේ ඒකේ තිබ්බ details ටික. disconnect කරේ නැද්ද? නෑ මගේ යාළුවෙක් කිව්වා දැම්ම disconnect කරන්න එපා කියලා. මේ ඒ වුණත් මං අද ෆෝන් එක disconnect කරන්න තමයි හිතාගෙන ඉන්නේ. නෑ නෑ ඔයාගේ යාළුවා හරි. මගේ යාළුවෙක්ගේ ෆෝන් එක නැති වුණා. මාසෙකට පස්සේ හම්බුණා disconnect කරපු නැති හින්දා. ඒ හින්දා නංගි disconnect කරන්න එපා. තව මගේ යාළුවෙක්ගේ ෆෝන් එකක් නැති වුණා. එයා එදාම disconnect කරා. අද වෙනතුරු ෆෝන් එක නැහැ. ඒ හින්දා නංගිත් disconnect කරන්න එපා. ඇලර්ට් එකේ ඉන්න අපි try එකක් දෙන්නම් ෆෝන් එක හොයන්න. නම්බරේ දෙන්නු. ඔබ අරමුණු කරා යන ගමනේදී ඔබට ශක්තිය ජන ශක්ති ලයිෆ්. අංකල් මොකද කොල්ලෝ ෆෝන් එකට ආස කරන්නේ නැත්තේ? අංකල් මං ඇවිල්ලාම කතා කරන්න හිටියේ. කවුද දැන් කෝල් ස්ටැක් කරනවද කියලා? හරි හරි. මොකද? කෙල්ලිය ඉස්සුවද? දැන් පොඩි අවුලක් කියලා අංකල්. අයියෝ ඒකනේ විශ්වාස කරලා වැඩක් බාරු දුන්නා නම් බලන්නකෝ දැන් ඉතින්. ඡේ. අංකල් උනේ මොකද්ද කියලා අහලින්නකෝ ඉස්සෙල්ලා. මකත් උනේ කියලා අහලා වැඩකුත් නැහැ නේ අවුල් වුණාන් පස්සේ. මෙතන කතා කරන්න බෑ නේ අංකල්. අපි කොහෙට යන්නද? හරි හරි යන් මේ. කෙල්ලිය ඉස්සුවද? නෑ නෑ කෙල්ල ගෙදර ඉන්නවා. ගෙදර ඉන්නවා. ඒ කියන්නේ මුන් ගෙදර ගිහලා නෑ. ගෙදරට ගිහිල්ලා ගේ ඉස්සර රැකලත් ඉඳලා. ආ ඒ කියන්නේ කෙල්ල ඇවිල්ලා නෑ. නෑ නෑ අංකල් ඇවිල්ලා ඇවිල්ලා වෑන් එකට දාගන්න බැරි විලා. තෝ විතරයි. යකෝ පුතා මේ කිව්වා නේද මේ මුන්ට පාතාලේ හොලඟ වැදිලා තියනවා කියලා. ඈ අර ආව වගේ කොල්ලෝ දෙන්නේ මාව උස්සගෙන 3 wheel එකට ඔබා ගත්තා. යකෝ මුන්ට මේ කෙල්ලෙක්ව වෑන් එකට දාගන්න බැරි වුණා නේ. දැන් මේ වෙන ඩබලක් ඇවිල්ලා නේ අංකල්. ඒකනේ මේ කේස් එක. ඡේ. හරි හරි කතා කරමු. හැබැයි ඉතින් දැන් කතා කරන්න දෙයක් නැහැ. එන්න ගන්න. අර ඩේමියන් නේද ඇවිත් ඉන්නේ? ඔව්. එයා මොකටද ඔච්චර තාත්තව හම්බෙන්නේ? අනිකයා මාව මැරි කරන්න හිටියට වැඩියෙන් මෙන්නේ තාත්තත් එක්ක. මට කතා කරන්න ඕන මංගීන් බලෙන් කතා කරන්න ඕනේ යත්තේ. මට පේන්නේ තාත්තගේ හොරමගඩි වැඩවලට ඩේමියනු තවුල් වෙලා වගේ. ඔය ඩේමියන් නාව කිව්වම් පැනගෙන දිව්වේ. කතා කරන්නේත් පූල් එක පැත්තට ගිහිල්ලා. හොරෙන් හොරෙන්. ඔයා ඩේමියන් ගැන හිතලා තීරණයක් ගන්න. මං කැමති නෑ මගේ දුවට මට වෙච්ච දේ වෙනවට. මාත් ඒක තමයි කල්පනා කරේ. එයාට තාත්ත ගැන තියෙන උනන්දුව මං ගැන නැහැ. අනික දැන් ඔහොමනම් මැරි කරාට පස්සේ කොහොම වෙයිද කියලා කවුද දන්නේ? මොනවද දන්නේ මේගොල්ලන්ගේ වැඩ? බිස්නස් වැඩක් කියලා තමයි කිව්වේ. ඒ දෙන්නට මොකද තියෙන බිස්නස් එක? ඒක තමයි මටත් තියෙන අවුල. ටිකක් කල්පනා කරලා බලන්න. හදිසි තීරණ ගන්න නැතුව හොද්දට හිතලා බලන්න. හිතලා බලන්න නෙමෙයි, හොයලා බලන්න ඕනේ. ඔයාලගේ තාත්තත් ඉතින් හොඳ මිනිස්සෙක් නෙමෙයිනේ. ඒ වගේ ඈත් එක පෑහෙන්නත් ඉතින් ඒ වගේම මිනිස්සුම තමයි. ගෙදරට අවශ්‍ය හැම දෙයකටම වැඩි මිතිරියක් කීල්ස් දෙතින්. කිතුටත් වඩා හොඳ ඔප්ෂන්ස් ඉන්න ලංකාවේ ලොකුම ඔන්ලයින් සර්ච් එක patpat.lk අපම සර්ච් කරන්න.
දුනේ වැඩි ෆෝන් එක දුන්නා මොන ෆෝන්ද වා මෙන්න මුගෙන් අහගෙන ඉන්නකෝ සීන් ෆෝන් එක දුන්නද නැද්ද ගියා මොකද මේ මේ මම බණ්ඩිලා එකදයට ගිහිල්ලා එන්න නානෑකාරයට අන්තිම ඇමතුම ගන්න ඕනේ මචං හරි ඉතින් කියලා බලයන් මොකද දුනේ කියලා යකෝ මූටක් කටක් තියෙන මුගෙන් අහගෙන ඉන්නකෝ මූට කටක් තිබ්බට මම කතා කරන්න ගත්තා බා ගියාංග මොකද දුනේ කියලා යූඩා ගියාංග බා මම පට ගාලා එන්න හා මාර හදිස්සියන්න බන්දි ये मुकद्दे बाबू ने वो वतुरोडी का बिल एन्ना अम्बा ए मुकद्दू नहीं किले गिया हांगो बा फोन का दुन्ना देना दे गिया हांगो देन अरूट अर केले के आलू ने तो मुकद्दे मगुला क्यों नहीं मुकद्दे क्यों नहीं अने किया हांगो बा अर केले तक के आलू ना तो मुकद्दू ने फोन का दुन्ना दे किया हांगो बा कब मैली बांग अर अरूगे मागनिंग को आवा मैं මුණ මගුලද්ද මං ඕක ඔච්චරට කියන්න බැරිද අනේ කියන් මොකද මේ කියලා එක දිග කතාවක් බං කෙටිෙම්ම කිව්වොත් ෆෝන් එක දුන්නේ නැහැ හැබැයි අර කෙල්ලනම් ටිකක් ෆිට් උනා ඒක ලස්සන කෙල්ලෙක්ද බං ඒක ටෝක් කරන්නද නැහැ නිකක් දැනගන්න බං මම ලස්සන බලන්න නම් ගියේ නැහැ ඔබ වෙලා කරුත් එක පලයන්කො දෙකකින් විතර හරි උඹ වරෙන්ක වෙලාවක මගෙන් මොකක් කරි ආගෙන ඔබට දෙන්නම් ඒ වෙලෙට ලෙල්ලෙන් දෙන්න ඔබට ලෙල්ලෙක් පල්ලගෙඩි නවතම කුමාරිකා තෙරපි රේන්ජ් ඩැමේජ් රිපයර් සත්කාරය හාරිය සේන මට තමුසේගේ මූණෙන් කියන්න පුළුවන් තමුසේ මේ ගෙදර වෙන හැම හොර වැඩක් ගැනම දන්නවා කියලා. අනේ ඇත්තමයි මැඩම්. මේක මට මහ කරදරයක්. මං අපේ සර්ටත් කිව්ව අස්වැල්ලා යන්නම් කියලා. එහෙම කොට දස් වෙන්නේ? ඇයි මැඩම් කොච්චරවත් මේ විදිහට ප්‍රශ්න කරනකොට මගේ තිවිසීමේ සීමාවක් තියෙනවනේ. හා. ඇත්තට? කොපෙන්නනවා බලන්න. තමුසගේ ඉවසීමේ සීමාව මැඩම් මම මැඩම්ලට බොරු කියලා නැහැ හැබැයි මට මැඩම්ට කියන්න දෙයක් තියෙනවා ඒ මොකද්ද රෙහන් මහත්තයා කියන්නේ මගේ හාම් පුතානේ මැඩම් මම මගේ හාම් පුතාට හොඳ විශ්වාසවන්තයෙක් වෙන්න ඕන හාම් පුතා මට කියවන යමක් කාටවත් කියන්න එපා කියලා ඒක මම මගේ අම්මටවත් කියන්නේ නැහැ මැඩම් එතකොට හාම් පුතාගේ අම්මටවත් කියන්නේ නැහැ මගේ අම්මටවත් කියන්නේ නැහැ කිව්වා නම් මැඩම්ට හිතා ගන්න පුළුවන් නේ අම්මා අපි යමුද නෑ ගොඩක් ඉඳුවෝ ඇයි නෑ මට දැනගන්න ඕනේ මෙයාගේ හාම් පුතා මෙයාට මොනවද කියන්න එපා කිව්වේ කියලා අනේ පොඩි මැඩම් මැඩම්වත් කියන්නකො ලොකු මැඩම්ට මේ දේවල්ට මාව පටලව ගන්න එපා කියලා මගේ සීනිත් ඇරිලා තියෙන දැන් හොඳටම. ඇයි මේ ප්‍රශ්න කෙරෙන්නේ කෙලවරක් නැහැ නේ මැඩම්. දැන් ඇත්තටම ආර්ය සේන මේ ගැන මුකුත්ම දන්නේ නැද්ද? නැහැ නේ. මෙයා දන්නවා. හැබැයි මෙයා අපිට කියන්නේ නැහැලු. මොකද මෙයාගේ හාම් පුතා මෙයාට කියලා තියෙනවලුනේ. කිසි දෙයක් කියන්න එපා කියලා. ඒ කියන්නේ කියන්න ඕනේ නැති දේවල් තියෙනවා කියන එකනේ. හරි හරි අපි යමුකෝ අම්මා. යා. හරි මම හොයාගන්නම්කෝ හැබැයි මං මේ දේවල් හොයාගත්ත දවසට හාම් පුතාගේ සුවච්ච කීකරු ගෝලෙයයි දෙන්නම ලෑස්ති වෙලා ඉන්න ඕනේ මං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න තේරුණාද මගේ ගාන දැන් ලක්ෂ 10යි. මට ඒක හිට වෙනකොට ලැබුණ නැත්තම් මාව කිඩ්නැප් කරන්න ආදපු තැන ඉඳලා මේ මාමන්ණිගේ සේරම වැඩ කිට ටික මම දැන් නම් ලිස්ට් එකක් කිව්වේ. අන්නේ සේරමල්ල දැනගනි. එයාගේ ආදරණීය බිරිඳත් ඇතුළුව. අඳුර ගන්න පුළුවන්ද? පුළුවන් ඉන්ස්පෙක්ටර්. කොහොමද නානාකාර ගෙදර ඉන්නවද? ඉන්නයින එන්නත්. ඒ මේක මල කරුමයක් වුණානේ. අඩේ මම මැරලා යනම් මේ රෙඩිය හොඳයි. ඔව් එක්ක එහෙම කරගනි. අර එහා පැත්තේ කෝච්චියනවා මේ පැත්තේ මුහුද දිනනවා